phố đi trở đèo về. දෙක ශ්‍රේණිය ගණිතය නවවන පාඩම. යාළුවනේ, අදත් මම එක්ක අපේ ගුරුතුමිය ගන්නන ගණිත පාඩමට ඔයාලත් යමු. ආදරණීය දුවේ පුතේ, ඔයාලා හරිම ලස්සනට හඳ සම්පූර්ණයෙන්ම පායලා තියෙන දවසක් මතක් කරන්න බලන්න. ඒ දවසට හඳ මෙන්න මේ වගේ නේද? අපි මේ හැඩයට කියනවා වෘතය කියලා. නැවත කියන්න මොකක්ද මේ හැඩය? වෘතය. අපි වෘතය ලියන්නේ මෙන්න මේ විදිහට. හොඳයි. එහෙනම් අපි තවත් හැඩයක් අඳුරගමු. බලන්න මේ හැඩය හොඳට. අපි මේ හැඩයට කියනවා සමචතුරස්‍රය කියලා. අපි සමචතුරස්‍රය ලියන්නේ මෙන්න මේ විදිහට. පුංචි දුවල පුතාලා බලන්න මේ හැඩය මොකක්ද කියලා. අපි මේ හැඩයට කියනවා ඍජුකෝණාශ්‍රය කියලා. අපි දැන් ඍජුකෝණාශ්‍රය කියලා මේ විදිහට ලියමු. ඔන්න මම තව හැඩයක් කියලා දෙන්න යන්නේ. බලන්න මේ හැඩය. මේ තමයි ත්‍රිකෝණය. අපි ත්‍රිකෝණය කියලා ලියන්නේ මෙන්න මේ විදිහට. දැන් මම මෙතන අද අපි ඉගෙනගත්ත හැඩ හතර අඳිනවා. තව පාරක් අපි නම් කියමුද? වෘතය, සමචතුරස්‍රය, ඍජුකෝණාශ්‍රය, ත්‍රිකෝණය. වෘතය, සමචතුරස්‍රය, ඍජුකෝණාශ්‍රය, ත්‍රිකෝණය. දැන් මම මේ පැත්තෙන් අද අපි ඉගෙනගත්ත හැඩ හතර නම් ලියනවා. මට නමට ගැළපෙන රූපය පුංචි දුවල පුතාලා පෙන්වන්න ඕන යා කරන්න. ඔන්න එහෙනම් පළවෙනි හැඩේ නම අපි කියවමු. ත්‍රිකෝණය. මට පෙන්වන්න බලන්න ත්‍රිකෝණය. හා, හරියටම හරි. මේ තමයි ත්‍රිකෝණය. ඔන්න අපි යා කරනවා. දෙවනි හැඩේ නම කියවන්න. සමචතුරස්‍රය. දැන් මට පෙන්වන්න සමචතුරස්‍රය. මේ තියෙන්නේ. හරිම හොඳයි. එහෙනම් අපි යා කරමු. ඊළඟ හැඩේ නම මොකද්ද පුංචි දුවේ පුතේ? වෘතය. මට පෙන්වන්න බලන්න වෘතය. ඔව්, මේ තියෙන්නේ වෘතය. ඔන්න අපි යා කරනවා. එහෙනම් මට ඉතිරි හැඩේ නම කියන්න. ඍජුකෝණාශ්‍රය. මට පෙන්වන්න ඍජුකෝණාශ්‍රය. හරිම හොඳයි. අපි එහෙනම් ඒකත් යා කරමු. ඔන්න පුංචි දුවල පුතාලාද හැඩවලට කියන නම් ඉගෙන ගත්තා. තවත් මේ වගේ රසවර ගණිතය පාඩමකින් නැවත හමු වෙනතුරු මම සමුගන්නවා. සුබ දවසක්.